Apple iPhones පාවිච්චිකරන අය අනිවාර්යෙන් පාවිච්චි කරන්න කැමති මෙන්න වගේ Apple AirPods. ඒ වගේම ඔයාලා දන්නවනේ මේ වෙනකොට Apple AirPods Max උනත් පාවිච්චි කරන අය අපිට බලා ගන්න පුළුවන්. 2022 මේ අවුරුද්දේදී අපු අලුත්ම iPhone එක තමයි Apple iPhone 14 Pro Max series එකේ තියෙන latestම phone එක. ඒ වගේම මේ අවුරුද්දේ ආව Apple Watch එක මොකද්ද? ඒක තමයි Apple Watch Series 8 එක. තවත් watches දෙකක් ආවා. අපි 얘 ගැන පස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අද වීඩියෝ එකේ අපි highlight කරන්න බලාපොරොත්තු වෙන එක තමයි මේ වෙනකොට ආපු අලුත්ම AirPods දෙක තමයි Apple AirPods Pro second generation මෙන්න මේ AirPods දෙක. එතකොට දැන් Apple iPhone 14 series එක ගැන නම් මීට කලින්ම වීඩියෝ එකක් කරා. ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා Chanux iPhone 14 කියලා search එකක් දාලා මේ iPhone set එක මොන වගේද, ඒ වගේම මේකේ තියෙන අලුත් features මොනවද කියලා බලා ගන්න. හැබැයි මම Apple Watch එක තාම unbox කරේ නැහැ. ඒක මම ඊගා වීඩියෝ එකට තියාගන්නවා. අද අපි කතා කරමු Apple AirPods Pro second generation මේ headset එක මොන වගේද කියලා. ඔන්න මතකද අපි ගිය අවුරුදු වල Apple AirPods unbox කරනකොට ඒකේ box එක තිබ්බේ මොන වගේද කියලා. අනේ වගේ කිසිම වෙනසක් නැති box එකක් අපිට මෙතනදීත් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ AirPods වල පුංචි photo එකක්. ඒ වගේම side එකේ සුපුරුදු Apple logo එක තියෙනවා. විශේෂයෙන්ම ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ගහලා තිනවා AirPods Pro second generation කියලා. මෙන්න මේක විතරයි ඔයාලට මේක අඳුර ගන්න පුළුවන් ලේසිම විදිහ. ඒ වගේ මේකේ back එකෙත් ගහලා තිනවා AirPods Pro designed by Apple in California, assembled in China. ඒ වගේම Apple AirPods Pro second generation with MagSafe charging case කියලා. එතකොට මේ casing එක MagSafe එහෙම නැත්නම් wirelessly charge කරන්න පුළුවන් කියලා තමයි මේගොල්ලෝ විශේෂයෙන්ම කියලා තියෙන්නේ. අපි දැන් මේක unbox කරගමු. සුපුරුදු විදිහට box එකෙන් එලියට ගන්නකොට design by Apple in California ඒ වගේම paperwork stick එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට පේන්නේ නැති මෙතනත් AirPods Pro කියලා මේගොල්ලෝ ගහලා තියෙනවා. ඇත්තටම paperworks කියවන්න තරම් දෙයක් මෙතන නැහැ. ඊළඟට ඔයාලට පේනවා ඇති අපිට Apple AirPods Pro second generation එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මීට කලින් Apple AirPods පාවිච්චි කරපු කෙනෙක් නම් ඒ experience එකේ කිසිම වෙනසක් නැහැ. ඔයාලට පේනවා ඇති අතට ගත්ත ගමන් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් මේ මංගාව තියෙන්නේ Apple AirPods කලින් generation එක first generation එක කලින් අවුරුද්දේ ආපු එක. මේ තියෙන්නේ මේ අවුරුද්දේ ආපු Apple AirPods Pro generation 2 එක. එතකොට ඔයාලට පේනවා ඇති හැම අතින්ම සමානයි වගේ තමයි පේන්නේ. හැබැයි ඔයා මේකේ යට මේ විදිහට බලනකොට ඔයාලට පේනවා ඇති පුංචි වෙනස්කමක් තියෙනවා. කලින් generation එකේ තිබුණේ lightning port එකක් විතරයි මේක charge කරන්න. නමුත් අලුත් එක අරන් බැලුවොත් ඔයාලට පේනවද මෙන්න මේ විදිහට කොටස් කීපයක් තියෙනවා. ඉතින් මේකේ විශේෂම දේ තමයි built-in speaker එකක් මේගොල්ලෝ යොදලා තියෙනවා. මෙන්න මේ speaker එක හරහා ඔයාලට පුළුවන් ඔයාගේ AirPods casing එක නැති වෙලා තිබුණොත් හොයාගන්න පොඩි සද්දයක් එනවා. ඒ කියන්නේ locate කරගන්න, ping කරගන්න ඔයාලට හැකියාව ලැබෙනවා. ඒ වගේම battery low වුණාම පුංචි සද්දයක් එනවා. ඒ වගේම charging full වෙනකොටත් පුංචි සද්දයක් එනවා. මෙන්න මේ වගේ දේවල් වලට මේක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මෙතන LED indicator එකක් තියෙනවා. විවිධ colors වලින් අපිට මේක පත්තු වෙනවා බලා ගන්න පුළුවන්. pairing mode එක, battery low මෙන්න මේ වගේ අවස්ථාවලදී. ඒ වගේම pairing button එක තමයි මේකේ back එකේ තියෙන්නේ. ඒ වගේම මේ කලින් generation එකේ side එකේ මොකුත් තිබුණ නැහැ නෙමේ. දෙපැත්තෙම මොකුත් තිබුණ නැහැ. නමුත් මෙන්න මේ විදිහට මේක ඔයාගේ ඕනම තැනක hang කරගන්න පුළුවන් විදිය කොටසකුත් තියෙනවා. ඉතින් මේක තමයි ලේසියෙන්ම අපිට AirPods Pro second generation එක හඳුරගන්න පුළුවන් අලුත්ම වෙනස්කම් ටික. ඊට අමතරව මේ කලින් අපිට දීපු නැති දෙයක් මේ සැරේ Apple ලා දීලා තියෙනවා. මෙන්න මේ විදිහට අපිට මේක එලියට ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහ සිලිකන් ටිප්ස් කීපයක් අපිට දීලා තියෙනවා. AirPods එකේ තියෙන අපේ කන ඇතුළට දාගද්දි ඒක soft විදිහට කනට හිර වෙන්න පුළුවන් විදිහ rubber knobs කීපයක්. මෙන්න මේ knobs දෙක එක එක අයගේ කන වෙනස් නිසා මේ knobs වෙනස් විය යුතුයි. ඒකට පේනවා ඇති මේකේ large size එක, small size එක සහ extra small කියලා මේ ගොඩක්ම small එකකුත් මේගොල්ලෝ දීලා තියෙනවා. තමන්ගේ කනේ සිදුර ගොඩක්ම පොඩි අයට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ඊයේ tip එක ගලවලා වාට ඕනෑම වෙලාවක ඔයාගේ AirPods ඔයාට කනට comfortable විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අවසානයේ තමයි අපිට මෙන්න මේ cable එක හම්බ වෙලා තියෙන්නේ. ඔයාට පේනවා ඇති cable එකත් විශේෂයි. එක පැත්තක තියෙන්නේ lightning. Apple ලට ආවේනික lightning connect එකක්.
අනිපැත්තේ තියෙන අපි හැමෝම දන්න USB type C connect එකක්. ඉතින් USB type C connect එක තියෙන පැත්ත charger එකට ගහන්න පුළුවන් නැත්නම් power bank එකකට ගහන්න පුළුවන් අනිත් පැත්ත ඔයාගේ AirPods වලට plug කරගන්න පුළුවන්. ඔය විදිහට තමයි මේක wired charge කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඔයාලා දන්නවද මේ Apple casing එක සම්පූර්ණයෙන්ම IPX4 water resistant පහසුකමත් එක්ක තමයි එන්නේ. ඉතින් පළවෙනි දේ තමයි AirPods අතට ගත්ත ගමන් අපි මේක අපේ Apple iPhone එකක් එක්ක connect කරගත යුතුයි. ඉතින් මේක මේ විදිහට ඕපන් කරනකොටම ඔයාලට පේනවා ඇති අපේ iPhone එකට ඔටෝමැටිකලි මේක පෙයා වෙන්නද කියලා අහනවා. ඉතින් මෙතකොට settings කීපයක් අපිට වෙනස් කරන්න පුළුවන් අවශ්‍ය නම් temporarily ඔයාලට මේක share කරගන්නත් පුළුවන් නැත්නම් permanently ඔයාගේ iPhone එකත් එක්ක මේක පෙයා කරගන්නත් පුළුවන්. මේකේ back එකේ තියෙන මේ button එක press කරාට පස්සේ ඒ settings ටිකට අපි answer කරලා ලස්සනට අපේ phone එකත් එක්ක මේක පෙයා කරගෙන පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මේක setup කරගත්තට පස්සේ තමයි අපි මේකෙන් සින්දුවක් අහන්න සූදානම් වෙන්නේ. ඊට කලින් අපි casing එක ගැන සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කරමු. මොකද මේක wireless charging support කරනවා කියලා අපි කිව්වනේ. දැන් සාමාන්‍යයෙන් charge කරද්දි මෙන්න මේ වගේ අපි lightning එකක් තමයි මේකට plug කරලා charge වෙන්න දීලා බලාගෙන ඉන්න සිද්ධ වෙන්නේ. අතරම iPhone එකේ මේක හැමතිස්සෙම open කරනකොට මේ casing එකේ battery charge එක කීයද, AirPods වල battery charge එක කීයද කියලා පෙන්නනවා. ඉතින් ඒ නිසා වාට ඒක idea එකක් විදිහට ගන්න පුළුවන්. කොහොම නමුත් අපල්ලා කියන විදිහට මේ අලුත් AirPods දෙක වාට එක දිගට පය හයක් විතර සින්දු අහන්න පුළුවන් active noise cancellation activate කරගෙන. ඒ වගේම ඔයාගේ සාක්කුවේ මේ casing එක තියෙනවා නම් ඔයාලට මේක charge කර කර පය 30ක් විතර සින්දු අහන්න පුළුවන් කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. මේක charge කරන්න wirelessly පුළුවන්. කොහොමද? මෙන්න මේ වගේ wireless charge එකක් හෝ MagSafe charge එකක් උඩින් මේක තිබ්බ ගමන් automatically charge වෙන්න පටන් ගන්නවා. ඉතින් ඊළඟට ඔයාලා දන්නවා මේකේ ඇතුලේ chips කීපයක් තියෙනවා. ඒකේ ප්‍රධාන එකක් තමයි U1 chip එක Apple ලගේ. ඉතින් ඒක මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙන්නේ මේ casing එක නැති වුණොත් හොයාගන්න පුළුවන් වෙන්න. ඔයාලට මතකද අපි Apple AirTags ගැන කරපු වීඩියෝ එක? මේකෙදි මේ AirTag එක තියෙන්නේ කොහෙද කියලා iPhone එකෙන් හොයාගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ AirPods දෙකේ casing එක නැති වුණොත් ඒක හොයාගන්න පුළුවන් වෙන්න තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. අපි ඇත්තටම අපේ අලුත්ම Apple AirPods Pro 2 second generation එක connect කරේ මේ අවුරුද්දේ ආපු අලුත්ම Apple iPhone 14 Pro Max එකකට. එතකොට ඔයාලා දන්නවා ඇති මෙතන මේ තියෙන dynamic island එක හරහා අපිට මෙන්න මේ වගේ ලස්සන notification එකක් බලගන්න පුළුවන්. ඉතින් iPhone එකක මේ විදිහට මේක පෑ වෙන notification එක දෙන පළවෙනි වතාව තමයි ඔයාට මේ බලාගන්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි. අපි හිතමු අපි Apple Music වගේ service එකක් පාවිච්චි කරනවා කියලා. එතකොට අපි සින්දුවක් මෙන්න මේ විදිහට අහගෙන ඉන්නකොට අපිට පුළුවන් මේක මෙන්න මේ විදිහට minimize කරලා දාන්න. එතකොට ඔයාට පේනවා ඇති මේකේ album art එක, ඒ වගේම මේ වෙලාවේ මේ සින්දුවක් play වෙනවා කියලත් අපිට ලස්සනට dynamic island එක හරහාම බලාගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අයත් අපි එක tap කරාම අපි අහන සින්දුව මොකක්ද කියලත් ඔයාට බලාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දන්නවද Apple AirPods Pro second generation එක මිලදී ගන්න ඔයාලට Apple Music මාස 6ක් ෆ්‍රී දෙනවා කියලත් ඒගොල්ලන්ගේ වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපි පොඩ්ඩක් දැන් බලන්න යන්නේ මේ අලුත් AirPods වල තියෙන අලුත් දේවල් මොනවද කියලා. පළවෙනි එක තමයි දැන් අර අපි ඉස්සෙල්ලා කතා කරේ පුංචි රබර් ටිප්ස් කීපයක් තියෙනවා කියලා වගේ කන ඇතුළට දාගන්න. වට අවශ්‍ය නම් ඕනම වෙලාවක මේ විදිහට මේක ගලවලා ගන්න පුළුවන්. වට පේනවා ඇති. එතකොට මෙතන තමයි මේ ස්පීක් එක එහෙම බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක නිකම්ම නිකන් රබර් නොබ් එකක් විතරයි. ආයෙත් ඔයාලට අවශ්‍ය අලුත් නොබ් එකක් තියෙනවා නම් ඔයාලට ඒක මේ විදිහට කනෙක් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා AirPods වල මෙහෙම අරන් බලනකොට බටන්ස් මොකුත් නැහැ. හැබැයි කොහොමද අපි කෝල් එකක් answer කරන්නේ, ඒ වගේම සින්දුවක් next කරන්නේ, pause කරන්නේ? මේකට touch sensors තමයි තියෙන්නේ. AirPods පාවිච්චි කරන අය මේකල දන්නවා. නමුත් second generation එකේදී තව features කීපයක් මේගොල්ලෝ add කරලා තියෙනවා. පළවෙනි එක තමයි මේක අපිට මේ press කිරීමෙන්ම මේ විදිහට next කරන්න, pause කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ සැරේ මෙන්න මේ විදිහට මේක swipe කරන්න පුළුවන්, volume එහෙම adjust කරන්න පුළුවන් හැකියාවත් මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් ඒකත් ඔයාලට හම්බෙලා තියෙන අලුත් feature එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා දන්නවා active noise cancellation පහසුකම activate කරන්න, ඒ වගේම adaptive transparency කියන වගේ දේවල් activate කරන්න, deactivate කරන්න, මේ හැම එකටම මේකේ තියෙන මේ touch sensors පාවිච්චි කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අපිට මේ AirPods එක නිකම්ම නිකන් earphones දෙකක් වගේ පෙනුනට මේක ඇතුළත් හරියට කම්පියුටර් එකක් වගේ තමයි. වෙනම කස්ටම් කරපු high dynamic range amplifiers මේක ඇතුලේ තියෙනවා. ඒ වගේම හොඳ ventilation system එකක් තියෙනවා pressure එක සමාන කරන්න එළියේ සහ ඇතුළත. ඒ වගේම ඔයාලා දන්නවා dual beam forming microphones කීපයක් මේක ඇතුලේදී අපිට බලා ගන්න පුළුවන්. skin detector sensor එකක් තියෙනවා. ඔයා මේක කන ඇතුලේ දාගෙනද ඉන්නේ නැද්ද කියලා බලන්න. ඒ වගේම motion detecting accelerometer එකක් මේකෙදි තියෙනවා. ඒ වගේම ඔයාගේ speech detecting accelerometer එකකුත් තියෙනවා touch controls ඇතුළත්ව. මෙන්න මේ hardware ඔක්කොම එකතු කරලා මේක ඇතුලේ computer එකක් වගේ හැසිරෙන
කරන්න පුළුවන් වෙලා තියෙන්නේ Apple ලගේ අලුත්ම H2 කියන chip එක මේක ඇතුලේ තියෙන නිසා. මේක නිසාම ඔයාට තවත් අලුත් දේවල් ගොඩාක් experience කරන්න අවස්ථාව හම්බ වෙනවා. පළවෙනි එක තමයි more efficient. හොඳ battery life එකක් අපිට මේකෙදි බලා ගන්න පුළුවන්. ඒ වගේම sounds quality එක ගොඩක් improve කරලා තියෙනවා. Active noise cancellation පහසුකම කියන්නේ මේක කන්දකට දාගත්තට පස්සේ එළියේ තියෙන දේවල් ඔයාට ඇහෙන්නේ නැතුව යනවා. එළියේ තියෙන noise එක ඔයාට ඇහෙන්නේ නැති වෙන්න ඔයාට අවශ්‍ය නම් ඒක on කරගන්න off කරගන්න පුළුවන්. Phone එකේ හැම feature එකක්ම අපිට enable disable කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මෙන්න මේක ගිය අවුරුද්දට වඩා දෙගුණයකින් improve කරන්න පුළුවන් හැකියාව මේ සැරේ H2 chip එකත් එක්ක Apple සමාගමට ඇවිල්ලා තියෙනවා. ඔයාලා දන්නවා Apple සමාගමේ වෙනම announce කරා මේගොල්ලන්ගේ මේ adaptive transparency කියන technology එක ගැන. ඉතින් අනිත් එක තමයි personalized spatial audio කියලා කියන්නේ. ඉතින් මේ සාමාන්‍ය 3D ඔයාගේ වටේටම sounds ඇහෙන විදිහට අපිට අහගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මේක මේ වෙනකොට personalize කරලත් තියෙනවා. ඉතින් ඒ නිසා ඉස්සරහට මේ feature එකත් එක්ක අපිට videos පවා එනවා බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙම වුණොත් සම්පූර්ණයෙන්ම phone එක කොහෙද තියෙන්නේ, sounds එන්න ඕනේ කොහෙන්ද, ඔයාගේ ඔළුව හැරෙවෙන්නේ කොහෙන්ද කියන දේවල් එක්ක මේ spatial audio කියන පහසුකම ඔයාට මේ earphones වලින්, එහෙම නැත්නම් Apple AirPods Pro second generation තුලින් බලා ගන්න පුළුවන්. කොහොම නමුත් අපි අනිත් AirPods එක්ක compare කරමින් experience කරනකොට හොඳට perform කරන AirPods දෙකක් විදිහටත් අපිට මේක බලා ගන්න පුළුවන්. ඔයාලා දන්නවා Apple එකම iCloud එක යටතේ මංගාව මේ වගේ devices කීපයක් මම connect කරගෙන ඉන්නවා. එතකොට seamlessly devices අතර අපිට මාරු වෙන්න පුළුවන්. එක iPhone එකකින් සින්දු අහන ගමන් වෙන iPhone එකකට call එකක් ආවොත් ඉක්මනට මේක හරහා මාරු වෙලා එකම AirPods දෙක වට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මේක ඔයාගේ MacBook එකට හෝ iMac එකට iPad එකට උනත් මාරු කරගන්න පුළුවන්. ඉතින් මේක තවත් improve කරලා ගොඩක් ඉක්මනට මාරු කරන්න පුළුවන් හැකියාව මේ සැරේ AirPods එක අපිට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම always on Hey Siri පහසුකම, seamlessly switch වෙන්න පුළුවන් හැකියාව, AirPods accessibility පහසුකම යටතේ ටිකක් ශබ්ද ඇහෙනවා අඩු අයට පැහැදිලිව ටිකක් වැඩිපුර ශබ්ද අහන්න පුළුවන් හැකියාව, ඒ වගේම notification announce කරන්න පුළුවන් හැකියාව වගේ වැඩ කෑලි ගොඩාක් අපිට මේක හරහා බලා ගන්න පුළුවන්. කොහොම නමුත් මේ මංගාව තියෙන්නේ මිනිස්සු මේ වෙනකොට වැඩියෙන්ම buy කරන AirPods මොනවද කියන එක. මේ තියෙන්නේ AirPods second generation එක. ඔයාලට පේනවා ඇති මේක ටිකක් පුංචි කේසින් එකක් එක්ක තමයි ආවේ. මේ තියෙන්නේ AirPods third generation එක. ඒක ටිකක් ලොකු කේසින් එකක් එක්ක තමයි ආවේ. මේ තියෙන්නේ මේ අවුරුද්දේ නිකුත් කරපු AirPods Pro second generation එක. මේකත් මේ වෙනකොට හැමෝම මිලදී ගන්න උත්සාහ කරනවා. ඒ වගේම ඔයා මේ වගේ buds වලට කැමති නැත්නම් ලොකු headphone එකක් පාවිච්චි කරන්න කැමති කෙනෙක් නම් AirPods Max කියන Apple ලගේම තවත් product එකක් තමයි මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට වා සින්දු අහනවා නම් මෙන්න මේ range එක තමයි ගොඩක් වෙලාවට මේ වෙනකොට ලෝකේ වැඩිපුරම අය තෝරන්නේ. ඒ අතරින් ඔයාට පේනවා ඇති මේ features අපි compare කරලා බලනකොට active noise cancellation පහසුකම, adaptive transparency පහසුකමත් එක්ක තියෙන්නේ මෙන්න මේ ලොකු headset එකේ සහ අපි අද unbox කරපු AirPods Pro second generation එකේ තමයි. කොහොම නමුත් Apple device එකක් පාවිච්චි කරන කෙනෙක් අනිවාර්යෙන් 2022 අවුරුද්දේ ගන්න අනිත් device එක මොකක්ද? තමන් සින්දු අහන sounds experience එකක් ගන්න ඕන මොකක්ද කියලා හවොත් අනිවාර්යෙන් ඔයාලා දෙන උත්තරේ තමයි Apple AirPods කියන එක. ඉතින් එතකොට ඔයාට සාමාන්‍ය සින්දු අහන්න විතරක් නෙමෙයි YouTube වීඩියෝ එකක් බලනකොටත් ඔයාට මේක හරහා හොඳට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයා games play කරනවා නම් මේක හරහා ඔයාට හොඳ sounds experience එකක් ගන්න පුළුවන්. ඔයා Apple iPhone එකක් එක්ක හොඳම sounds experience එකක් ගන්න Apple AirPods Pro second generation එක තමයි 2022 අවුරුද්ද ගන්නවා නම් ගන්න ඕනේ. ඉතින් අද වීඩියෝ එකෙන් මට ඕන උනේ ඇත්තටම Apple AirPods Pro මේ අලුත් 2022 මේ අවුරුද්දේ ආපු version එක මොන වගේද කියලා ඔයාලට explain කරන්න. ඒ වගේම මේක අලුත්ම Apple iPhone Pro iPhone 14 Pro Max එකට connect කරාම මොන වගේද සිද්ධ වෙන්නේ කියලා ඔයාලට explain කරන්න. ඒ වගේම මට මේ වෙනකොට වෙනත් මොනවා හරි Apple AirPods පාවිච්චි කරනවා නම් අන්න ඒකත් එක්ක මේකේ තියෙන පුංචි පුංචි සමානකම් සහ වෙනස්කම් මොනවද කියලා ඔයාලට explain කරලා දෙන්න. ඉතින් සුපුරුදු විදිහට අනිවාර්යෙන් පල්ලා comment section එකෙන් දාන්න Apple iPhone එකක් පාවිච්චි කරනවා නම් මොන iPhone එකද ඔයා පාවිච්චි කරන්නේ? ඒ වගේම ඔයා මේ වෙනකොට පාවිච්චි කරන Apple AirPods version එක මොකක්ද? එහෙම නැත්නම් තමත් ඔයා Android විතරක් පාවිච්චි කරන කෙනෙක්ද කියලා. ඉතින් මේ වගේ තවත් videos කරලා තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ YouTube එකට ගිහිල්ලා Chanux Bro කියලා search එකක් දාන්න. විශේෂයෙන්ම Apple devices ගැන ඔයා හොයන කෙනෙක් නම් Chanux Bro Apple iPhone එහෙම නැත්නම් iPhone 14 මෙන්න මේ විදිහට search කරාම ඔයාට ඒ review එක බලා ගන්නත් පුළුවන්. අනිත් AirPods මොන වගේද කියලා ඔයාට බලා ගන්න ඕන නම් YouTube එකට ගිහිල්ලා Chanux AirPods කියලා search කරන්න. ස්ක්‍රෝල් කරලා බලන්න අපි ආපු හැම AirPods එකක් ගැනම videos YouTube එකට දාලා තියෙනවා. ඉතින් සුපුරුදු විදිහට තවත් මේ වගේ videos බලන්න අනිවාර්යෙන් Chanux Bro subscribe කරන්න. පහල තියෙන රතු පාට subscribe button එක notification bell icon එක click කරන්න. Instagram එකේ TikTok එකේ අනිවාර්යෙන් follow කරන්න. ඊගව සිංහල geek show එකෙන් අලුත් දේවල් ගොඩක් අරන් ඉක්මනට හම්බ වෙමු.